පක්ෂක් විදියට අපි මැතිවරණයට සූදානම්. අපි අද නෙවෙයි, අපි දේශපාලන පක්ෂේ තමයි ක්‍රියාශීලී දේශපාලන පක්ෂයක්, අභියෝගවලට මුහුණ දීපු දේශපාලන පක්ෂයක්. ඉතින් අපේ බිම් මට්ටමේ යාන්ත්‍රණය සහ පක්ෂ යාන්ත්‍රණය මේ රටේ ඕනෑම අවස්ථාවක, මැතිවරණ කොමිසම තීන්දුව කරන ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම්. ඉතින් වර්තමානයේ අපි අපේ ප්‍රාදේශීය නායකයන් මුණ ගැසෙමින් මේ අභියෝගාත්මක මැතිවරණය ජයග්‍රහණය කරා රැගෙන යන අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. සොඳුරු මතක සමග සැමදා රසවත් වෙන්න සන් නූඩ්ල්ස් රසව තුන්ටමයි. මම දන්න විදියට අර ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කරපු මන්ත්‍රීවරු සංඛ්‍යාවේ මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුත් ඉන්නවා. ඉතින් ආයවතාවක් ඒක ප්‍රවෘත්තියක් වුණේ කොහොමද කියන කාරණය පිළිබඳව එතුමන්ලගෙන් තමයි අහන්න ඕනේ. එක්කෝ තීරණය ගන්න පෙර මාධ්‍යයට නිකුත් වුණා, එහෙම නැත්නම් පසුව දේශපාලන මණ්ඩලයෙන් තීන්දුව ගන්න ඇති. බැතින් මේ රටේ දේශපාලනයේ ඔය කාරණා අපි නිරන්තරයෙන් දැක්කා. අපි විශ්වාස කරන අපේ ගණදෙනු තියෙන මේ රටේ ජනතාව එක්ක අපි නියෝජනය කරන දේශපාලන ධාරාවක් තියෙනවා. අපිට පැහැදිලිවම පක්ෂයක් විදියට කෙටි කාල අරමුණු සඳහා ඒ අපි විශ්වාස කරපු අපි ගොඩනගපු මේ රටේ පොඩි මිනිස්සුන් නියෝජනය කරන, ගමේ මිනිස්සුන් නියෝජනය කරන දේශපාලන ධාරාව පාවල දෙන්න බෑ. එහෙනම් පක්ෂයක් විදිහට දේශපාලන මණ්ඩලය තීන්දුව කරා. අපි අපේ ප්‍රතිපත්තිමය වශයෙන් සහ ජාතික වශයෙන් ඉදිරි සාර්ථක වැඩපිළිවෙලක් සහ මහින්ද චින්තනයේ ඉදිරි දිගුවක් එක්ක මේ ගමන යා යුතුයි කියලා. ඉතින් ඒ සඳහා අපේ පක්ෂේ තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ තීන්දුව එක්ක අපි අති බහුතරයක් ඒ මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කරනවා. දැන් ඉස්සර අපේ තාත්තා දේශපාලනය කරන කාලේ කෝ රණවීර ක්‍රමසිංහ මහත්තයෙක් ඩීලයක් දැම්මයි කෝ. දැන් මට කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක ගණදෙනු කරනවා කියලා. අපේ ගණදෙනුව තියෙන අපේ පක්ෂයේ පාක්ෂිකයන් එක්ක. මම හිතන්නේ එතුමාටත් සජිත් ප්‍රේමදාස මහත්තයා කරන අසාධාරණයක්. මොකද සමහරු පටු දේශපාලන අරමුණු සඳහා මේ මැතිවරණ කාල සීමාව තුළ අවධානය වෙන පැත්තකට යොමු කරන්න පාවිච්චි කරනවා. මම හිතනවා වෙන පැත්තට යොමු කරන්න පාවිච්චි කරන පිරිසකුත් ඇති. පැහැදිලිවම අපි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ විදිහට අපේ පාක්ෂිකයා, අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා, අපේක්ෂක අපේක්ෂිකාවන්, සාකා සමිති බල මණ්ඩලවල නියෝජිතයන් එක්ක ගණදෙනු කරනවා විසක් අපේ ප්‍රතිවිරුද්ධ දේශපාලන බලවේගයක අපි ගණදෙනු කරන්නේ නැහැ. ඒ හින්දා අපි යන්නේ මේ මැතිවරණය ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ජයග්‍රහණය කරවන්න. ඉතින් පැහැදිලිවම කටකතාවල කටකතා සහ නොඑක් ප්‍රචාර යයි. හැබැයි පක්ෂයක් විදිහට අපේ ගණදෙනුව තියෙන්නේ විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ක නෙවෙයි, රට ජනතාව එක්ක. ඔය වගේම චෝදනාවක් එල්ල වුණා රණවීර වික්‍රමසිංහ මහත්තයව ජනාධිපතිවරයා බවට පාර්ලිමේන්තුව ඇතුලේ පත් කරාම. එදා කිව්වා නාම රාජපක්ෂ රණවීර වික්‍රමසිංහ මහත්තයත් දෙක්ක, මහින්ද රාජපක්ෂ රනිල් රාජපක්ෂ ඩීල් එකක් දෙක්ක ගිහිල්ලා ඒ කටයුත්ත කෙරුවයි කියලා. එදා හැබැයි අපි රටට ඔබින හරි දේශපාලන තීන්දුව පක්ෂයක් විතර ගත්තා. අපි වර්තමානයේ දේශපාලන මණ්ඩලයේ විසින් තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ මේ නාම රාජපක්ෂගේ පෞද්ගලික තීන්දුවක් නෙවෙයි. මම පක්ෂයේ ජාතික සංවිධායක. මට තිබිච්ච වගකීම තමයි සූට් එක මහන එක, අඳින්න හොඳ පුද්ගලයෙක් තෝරන එක පක්ෂ වගකීම. ඉතින් මම විශ්වාස කරනවා අපි පහුගිය කාල සීමාව තුළ ඉතාමත් අභියෝගාත්මක පරිසරයක් ඇතුළේ අපේ පක්ෂය ඉතාමත් ශක්තිමත් දේශපාලන පක්ෂයක් විදියට අපි ගොඩනැගුවා. අද මේ පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරයෙක්ට දේශපාලන රැස්වීමක් තියන්න පුළුවන් පරිසරය හැදුවෙත් අපි ගම්වලට ගිහිල් අපේ පාක්ෂිකයෝ දිරිගන්වලා. ඒ හින්දා අද යම් අය තමන්ගේ පෞද්ගලික අරමුණු හෝ වෙනත් කාරණා හින්දා දේශපාලන තීන්දුව අරගෙන තියෙනවා. ඉතින් මම මගේ වගකීම තමයි ඒ අයත් දෙකත් සාකච්ඡා කරලා පක්ෂයත් දෙක එකතු කරගන්න එක. ඉතින් පක්ෂයක් කැඩෙන්න නොදී එකතු කරගන්න එක අමාරුයි, කැඩෙන දෙන එක ලේසි. මේ වගේම තමයි දේශපාලන මණ්ඩලයෙන් අපි තීන්දුවක් අරගෙන තියෙනවා, සියලු කාරණා අවධානයට අරගෙන. ඒක මේ නාම රාජපක්ෂ ගත තීන්දුවක් නෙවෙයි. මම ඉදිරියේදී කරන්නේ අපි දෙක අමනාප වෙච්චයි හිත බිඳිච්චයි ඉන්නවනම් අපු අතරලා ගිහිපුවා ඉන්නවනම් එයා දෙක තවදුරටත් සාකච්ඡා කරනවා. අපි නියෝජනය කරන කඳවුර ආරක්ෂා කරගන්න අපි එකතු වෙන්න කියන කාරණය. ඒ වගේම තමයි මගේ වක්කීම තියෙන්නේ සූට් එක මහන එක මිසක් අන්දන එක නෙවෙයි. මේ සූට් එක අන්දන වක්කීම තියෙන්නේ පක්ෂයේ පක්ෂාක්ෂා දේශපාලන මණ්ඩලයක් විදියට. මේ කවුරු සූට් එක ඇඳලා ජයග්‍රහණය කරන්න පුළුවන් විදියට මේ පක්ෂය ගොඩනැගිලා තියෙනවා කියලා මට විශ්වාසයි. නමුත් දේශපාලන මණ්ඩලයේ තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ තීන්දුව පැහැදිලිවම සියලු දෙනාම දන්නවා.
ඒවගේ මතමයි පක්ෂයක් විදියට අපි දෙක හිටපු හැමකෙන එක්ම සාකච්ඡා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද අපි හිතමනාප කම ඇති කරගන්න ඕනේ නැහැ. මොකද අපි එක කඳවුර හිටපු අය. ඉතින් අපේ වගකීම වෙන්න ඕනේ මේ පිරිස එකතු කරන එක. බෙදන්න හුඟක් අය ඉන්නවා. මිනිස්සු තරහ කරවන ගොඩක් අය ඉන්නවා. හැබැයි එකතු කරන්න ඉන්න පිරිස අඩුයි. තේින්ද? මගේ වගකීම ජාතික සංවිධායකවරයා විතර ගම්මට්ටමේ වෙන්න පුළුවන්. බිම් මට්ටමේ වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු මට්ටමේ වෙන්න පුළුවන්, ප්‍රාදේශීය සභා මට්ටමේ වෙන්න පුළුවන්. යම් අමනාපකමක් තියෙනවා නම් ඒ අද දෙක සාකච්ඡා කරලා ඒ අය එකතු කිරීම තමයි මගේ වගකීම. රටේ පක්ෂක ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම පළවෙනි එක ඒ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ තීන්දුව කළ යුතුයි. තීන්දුව කරාට පස්සේ ඒ පක්ෂයේ නායකයා විසින් නම් කළ යුතුයි. අපේ පක්ෂයේ යම්කිසි බෙදීමක් ඇති වුණා නම් ඒ බෙදීම ඇති වෙන්නත් හේතුව තමයි මේ බස් ස්ටෑන්ඩ් වල හන්දි වලයි බෝක්කු ගානේ ජනාධිපති අපේක්ෂකයන්ගේ නම් ප්‍රකාශ කිරීම. ඒ හින්දා ඒ තත්ත්වයට වැටෙන මං සූදානම් නැහැ. අපි ඔබතුමාලට පැහැදිලිවම 7 වෙනිදාට අපේ අපේක්ෂකය කවුද කියලා දේශපාලන මණ්ඩලයේ තීන්දුවක් දෙක ප්‍රකාශයට පත් වෙනවා. මූලස්ථානයේ ඉඳන් දේශපාලන තීන්දු ගන්නවා වෙනුවට දේශපාලන මණ්ඩලයේ ඉඳන් දේශපාලන තීන්දු ගන්න එක තමයි සාර්ථක. ඒ හින්දා අපි හැමදාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලනයේ පක්ෂයක් දෙක තීන්දු ගත්තේ. බොහෝ අය හුවා දක්වන්න හැදුවා මේ තනි තනියෙන් පෞලිය අවශ්‍යතාවය මත පෞද්ගලික අවශ්‍යතාවය මත දේශපාලන තීන්දු ගන්නවා කියලා. නෑ, අපි එක ප්‍රතිපත්තියක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අවුරුදු 55 දේශපාලන ඉතිහාසයේ එක ප්‍රතිපත්තියක තමයි ඉඳලා තියෙන්නේ. ඒ හින්දා ඉදිරි කාල සීමාව තුළත් මමත් ඒ ප්‍රතිපත්ති ඉන්නවා. ඒක නවීකරණය කරමින් වර්තමානයට ගැලපෙන විදියට හරි ගස්සව ගන්න එක නැත්නම් වර්ධනය කරන එක තමයි අපේ වගකීම. ඒ නවීකරණය කිරීම තමයි අපේ යුතුකම. ඒ අපි සියලු දෙනාම එක ප්‍රතිපත්තියක ඉඳලා තියෙනවා. ඉතින් පක්ෂයේ ගතිය යුතු තීන්දුව අපි ගෙවල් වල ගතිය යුතු නෑ කියන එක තමයි මම හිතන්නේ. අපි යම් බෙදීමක් ඇති වුණා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කණ්ඩායමක ඇති වෙලා තියෙන ප්‍රතිපත්තිමේ හේතු මත මම විශ්වාස කරනවා එතුමාගේ ප්‍රතිපත්ති. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති මේ මාද කියන කාරණයක් නෙවෙයි. එතුමා ජනාධිපති කර විගසම මම කිව්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති බොහෝ දුරට සමානයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රතිපත්ති එක්ක. ඉතින් එතුමන්ලා තමයි ගැලපෙන්නේ, අපි නෙවෙයි. එදින එකට හිටියේ එදින තමයි ගැලපෙන්නේ. ඉතින් අපි මේ නොගැලපෙන කට්ටියක්. ඒ කට්ටිය පෞද්ගලික ප්‍රශ්න තියෙන්නේ නැති. ඉතින් පෞද්ගලික ප්‍රශ්න තිබ්බා ප්‍රාක්ෂය කරන අපි පොජන පෙරමුණ හැදුවනේ. ඉතින් අපිත් හැදුවේ මතවාදී මත. අපේ පොජන පෙරමුණ හැදෙන්නත් එක හේතුවක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්ක සංධානගත වීම තුළ. ඒ හින්දා මම හිතනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සජබෙක්කත් සාකච්ඡා කළ යුතුයි. මම එතුමාට උපදෙස් දෙන්න යන එතුමා දේශපාලනඥයෙක්. මගේ පෞද්ගලික මතය නම් සහ අපි බැලූ බැල්මට එතුමන්ලා දෙන්නගේ ප්‍රතිපත්ති සමානයි.